වසෙන්ම ඒ කට්ටි ගැන ඇත්තරම කරන මගේ හිතේ වෛරයක් නෑ. මේ කවුද කියලා අහනවත් එක්කම මට වෙඩි තිබ්බා. කතරගම කිරිවෙහෙර විහාරාධිපති වෙලා කොපමණ කාලයක් වෙනවද? කිරිවෙහෙර විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරුවෝ බවට පත්වලා දැන් අවුරුදු 5ක් ඉවරයි. අපේ අපවත්වී වදාළ අලුත සෝරතාවිධාන නායක මාහිමිපාණන් වහන්සේගෙන් පස්සේ විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරුවන්ට මම පත්තුනේ 2013 වසරේ. ඉඳලා මේ දක්වා විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරුවන්ට වැඩ කටයුතු කරගෙන යනවා. අවසරයි අපේ නායක හාමුදුරුවනේ, අදට ඔබ වහන්සේට වෙඩි තියලා අවුරුද්දක් නේද? ඔව්, මට වෙඩි වෙදලා අවුරුද්දක් වෙනවා අදට. ඉතින් පසුගිය අවුරුද්දේ අද වගේ දවසක තමයි ඒ අමේරි අධ්‍යක්ෂකවට මට මුණ පාන සිද්ධ වුණේ. දැන් කොහොමද ඔබ වහන්සේගේ අසනීප තත්ත්වය? දැන් ඇත්තටම මට ඒ සිදුවෙච්ච අවස්ථාවේදී සිදුවුණු තුවාල එහෙම ගොඩක් දැන් ගොඩක්ම සුවතටපත් වෙලා තිබුණා. නමුත් කකුලේ පොඩි ආබාධයක් තියෙනවා තාම. වෛද්‍යවරු කියන්නේ ස්නායු ඩැමේජ් වෙච්ච නිසා ටික කාලයක් යනවා කියලා සම්පූර්ණ සුවතටපත් වෙන්න. නිසා ඒ ආබාධය අරුණාම අනිත් දේවල් ටික නම් මගේ දැන් සුවතට හැදලා තියෙනවා. කොපමණ කාලයක් ඔබ වහන්සේ රෝහල් ගත වී සිටියද? මම මුලින්ම ආසරි සර්ජිකල් එකේ හිටියේ. ඒකේ මාස 2ක් විතර හිටියා. ඊට පස්සේ එතනින් ආපහු ඩිස්චාර්ජ් වෙලා ඊළඟට ආසරි සෙන්ට්‍රල් රෝහලෙත් මාස 2ක් විතර හිටියා. ඔක්කොම මාස 4ක් විතර කාලයක් රෝහල් ගත වෙලා හිටියා. ඇත්තද අපේ හාමුදුරුවනේ රෝහල් ගාස්තු රජයෙන් ගෙව්වා කියලා කියන්නේ? ඇත්තටම ඒක ලොකු ආందోళනාත්මක කතාවක් වුණා. ඒ කාල පරිච්ඡේදය තුළ රජයෙන් අපේ රෝහල් ගාස්තු සියල්ලම ගෙව්වා කියලා. නමුත් රජයෙන් සියලුම රෝහල් ගාස්තු ගෙව්වේ නැහැ. අපිට සැලකිය යුතු මුදලක් රජයෙන් ලැබුණා. ඒ මුදල තමයි ලැබුණේ. ඊතුරු මුදල් ටික අපේ වියදමෙන් තමයි අපි පියව ගත්තේ. ඒ වගේ සිද්ධියක් තමයි. නමුත් රටේ ලොකු බොහෝ දිනක අතර කතාබහට ලක් වුණා මහජන මුදල් අපේ මේ රෝහල් ගාස්තු ගෙවුවද කියලා. නමුත් එහෙම සම්පූර්ණ මුදල ගෙවුවේ නැහැ. යම් මුදලක් අපිට රෝහල් ගාස්තු හැටියට රජයෙන් ලැබුණා. ඔබ වහන්සේට ඒ වෙඩිවැදුණු වෙලාවේ ඉඳලා සුව තත්ත්වය වෙනකම් කවුද උදව් කළේ? අත් වශයෙන් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සිහිපත් කරන්න අපිට රජයේ පැත්තෙන් විශාල සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ තමයි මාව හම්බන්තොට ඉඳලා කොළඹට ගුවන් මගින් ගෙනෙන්න අවශ්‍ය වැඩපිළිවෙල එතුමාගේ නායකත්වයට තමයි අපිට ලබා දුන්නේ. ගුවන් හමුදාපතිතුමා මැදිහත් වෙලා විශේෂයෙන්ම අපි ඒ අවස්ථාවනත් එතුමා මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි රටේ සිටින අගමැතිතුමා විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනා අපිට ගොඩක් සමීප වුණා, උදව් උපකාර කළා. ඒ වගේම තමයි අපේ හාමුදුරුවරු සියලුම හාමුදුරු විශේෂයෙන්ම අපේ සහෝදර හාමුදුරුවරු සුගතංශ හාමුදුරුව අපේ රත්නසිරි හාමුදුරුව ඇතුළු ඒ සියලුම හාමුදුරුවෝ අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන්ම ඒ රෝහල් ගත වෙච්ච අවස්ථාවේ ඉඳලා අස්නේප තත්ත්වයට පත් වෙච්ච අවස්ථාවේ ඉඳලා රෝහලෙන් නික්ම යනකම් උන්වහන්සේලා මල් ළඟ ඉඳගෙන මට අප උපස්ථාන කරමින් විශාල සහයෝගයක් ලබා දුන්නා අපි හැමදෙනාමත්. ඒ වගේම සියලුම දායකකාරක ආදිනුත් මට විවිධ ස්ථානවල පූජාවන් බෝධි පූජාවන් පවත්වලා සෙත් කවි කියලා විශාල දෙනෙක් මට ආශිර්වාද කළා. ඒ හැම කෙනෙක්මත් වචනකින් හරි මට උදව්වක් උපකාරයක් කළ සියලු දෙනාම අපි මේ අවස්ථාවේදී බොහොමත්ම කෘතඥතාපූර්වක සිහිපත් කරනවා. ඔබ වහන්සේට ඒ වෙඩි වැදුණු වෙලාව මතකයිද? මොකද ඒ වෙලාවේ හිතුනේ? ඇත්තටම ඒ වෙලාව ගත්තොත් එම මම හැමදාම කතරගම ඉන්නවා නම් මගේ ජීවිතේ පුරුද්දක් තමයි උදේටයි හවසටයි කිරිවෙහෙර වන්දනා කරන එක. උදේටත් යනවා හවසටත් යනවා. හවසට මම කිරිවෙහෙරට යනකොට ඉස්සෙල්ලා මම සීසී කැමරාවලින් බලනවා මළුවේ සෙනග ගොඩක් ඉන්නවද කියලා. සෙනග අඩුනම් තමයි මම මළුවට යන්නේ. එදත් මම සුපුරුදු විදිහට මළුවට ගියා. අපේ මගේ ආරක්ෂණ නිලධාරින් හිටියා, අපේ තව හාමුදුරුවෝත් හිටියා. කට්ටියත් එක්ක අපි කිරිවෙහෙරට ගිහිල්ලා කිරිවෙහෙර වන්දනා කරලා දෙවියන්ට පින් දීලා පල්ලෙහාට බහිනකොට තමයි මේ සිදුවීම වුනේ. ඉතින් පඩිපෙළ ටික බහගෙනනකොට අපිට කිසිම විදිහකින් දැනුන්නේ නැහැ ඒ වගේ අනතුරක් තියෙනවායි කියලා. නමුත් අවසාන පඩිපෙළියේ බහිනකොට එක පාර්ට්ම කෙනෙක් ඉස්සරහට ආවා. එනකොටම මම ඇහුවා අර හාමුදුරුවන්ගෙන් මේ කවුද කියලා. අහනවත් එක්කම මට වෙඩි තිබ්බා. ඇත්තටම ඒ වෙලාවේ මේ ඇඟට මේ මොනවද නිකන් හිරිවැටල වගේ මට නිකන් දැනුණා. ඒ එක්කම මාව පිටිපස්සට නිකන් කවුද කෙනෙක් තල්ලු කරලා තල්ලු කරනවා වගේ මට දැනුණා. ඒ එක්කම මාව පිටිපස්සට වැටුණා. ඒ වැටෙනවත් එක්කම තව වෙඩිල්ලක් වැදුණා මේ මගේ මූණ ළඟින් ගිහලා බිත්තියට. ඉතින් ඒ වෙලාවේ මාව අදගෙන වැටුණා. ඊට පස්සේ හාමුදුරු ටික මාව උස්සගෙන ආවා. නමුත් මං හිතනවා ඒ වෙලාවේ අර මේ මාව තල්ලු කරලා වගේ වැටිච්ච නිසා තමයි මාව බේරුණේ කියලා.
අදෘශ්‍යමාන බලවේගයකින් වගේ මාව තල්ලු කරලා අනිත් පැත්ත පිටිපස්සට වැටුණා. ඒකෙන් තමයි මාව බේරුණේ කියලා මං හිතා. ඒ වෙඩි තියපු පුද්ගලයා ගැන ඔබ වහන්සේට මොනවද හිතෙන්නේ? ඇත්තසෙන්ම ඒ කට්ටිය ගැන ඇත්තටම කියනවා මගේ හිතේ වෛරයක් නැහැ. පොඩි පොඩි සිදුවීම් ටිකක් එක්ක තමයි ඒ කට්ටිය මේ වගේ තත්වයකට පත් වුනේ. අපිට මට මේ තරම් බරපතල හානියක් කරන තරම්. නමුත් ඒ කට්ටිය ටිකක් බුද්ධිමත්ව කටයුතු කළා නම් මෙච්චර ප්‍රශ්න ගොඩකට ඇත්තටම මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒක මගේ විශ්වාසය. නමුත් ඒ කට්ටිය ඉක්මන් වුණා වැඩේ කියලා මට හිතෙනවා. මොකද අපිත් එක්ක ඕන දෙයක් කතා කරලා සාකච්ඡා කරලා විසඳා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒ අය එතෙන්ට ආවේ නැහැ. ඊට වඩා විකල්ප ක්‍රමයකට තමයි ඒ කට්ටිය ගියේ. වෙන ක්‍රමයකට ගියේ. බලෙන් ඒ කට්ටියගේ ස්ථානය ලබා ගන්න රබුණ තමයි ඒ කට්ටිය ඇති වෙලා තිබුණේ. ඇත්තට මගේ ඒ කට්ටිය ගැන වෛරයක් නැහැ. නමුත් ඉතින් අපි විශ්වාස කරනවා. ඉතින් ස්වභාව ධර්මෙන් හෝ එහෙම නැත්නම් නීතිමය පැත්තෙන් හෝ ඒ කට්ටියට යම් දෙයක් වෙනවා නම් ඒ දෙවෙනි එහෙම නැතුව මම පෞද්ගලිකව එයට කරදරයක් කරන්න හරි හිරිහරයක් කරන්න හරි වෛර කරන්න හරි මම යන්නේ නැහැ. ඒක මගේ වෙලාව මටත් සංසාරේ මොකක් හරි ඒ වගේ අවස්ථාවක් උදා වෙලා ඇති. ඉතින් ඒ නිසා ඒ විදිහට මං හිතලා හිත හදාගත්තා.